දුම්රිය ධාවනය යථාවත් කරලා රට විවුර්ත කළා රාජ්‍ය සේවයේ යාන්ත්‍රණය විධිමත් කළා තියෙන මොහොතක අද වෙනකොටත් අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය ධාවනය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. දුම්රිය ප්‍රමාද වීම අවලංගු වීම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට නිසි කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන්ම මාතර බෙලියත්ත ව්‍යාපෘතිය අනුරාධපුරයෙන් ඔබට කංකසන්තුරේ තලේමන්නාරන්තොට දුම්රිය ව්‍යාපෘතිය මේවා ක්‍රියාත්මක වෙලා වසර ගණනාවක් ඉවර වෙලා ගිහින් නමුත් මේ වෙනකොට මේ සංඥා තත්ත්ව සියල්ල ඇනහිටින මට්ටමකට පත් වෙලා තියෙනවා. කියන්න කනකාටුයි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා නියෝජනය කරපු මේ සංඥා උපදෙපාර්තමේන්තුවේ අධීක්ෂණයේ යටතේ සිද්ධ වෙච්ච මේ දුම්රිය ව්‍යාපෘති වලින් අද වෙනකොට අනුරාධපුරයෙන් ඔබට කංකසන්තුරේ දක්වා දුම්රිය ධාවනය වෙනකොට 50%ක් විතර දුම්රිය ස්ථානවල සංඥා දෝෂ සහිත නිසා දුම්රිය ප්‍රමාද වීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒකෙන් මගේ ජීවිත අනතුරකට ලක් වෙන අවදානකුත් තියෙනවා. අපි ඒ හින්දා මේවා දිගින් දිගටම කියලා තියෙනවා මේවා යථාවත් කරන්න කියලා. හැබැයි කෙරෙන ක්‍රමවේදයක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ඕමන්තේ දුම්රිය ගේට්ටුවට තියෙන සංඥා පරිපතේ අක්‍රිය වෙච්චාම සෙට්ටිකුලම දුම්රිය ස්ථානයේ ගේට්ටුවේ තියෙන සංඥා පරිපතේ ගිහින් හයි කරන මට්ටමට දෙපාර්තමේන්තුව පත් වෙලා තියෙනවා මේවා ක්‍රියාත්මක කරන්න නැතුව. මේ නිසා අපි තීන්දුවක් තීරණයක් අරගෙන තියෙනවා මේවා ක්‍රියාත්මක කරන්න නැත්නම් මගේ ජීවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් දුම්රිය ඒ ප්‍රදේශවල මගේ ප්‍රවාහණයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත් වෙලා මේකට විරෝධතාවය දක්වන්න. ඒත් එක්කම මේ ව්‍යාපෘති එක්කම ගොනු වෙච්ච තව දේවල් තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘතියට සමගාමීව කුරුණෑගල දුම්රිය ස්ථාන ආසන්නයේ ඉදිරිම් සිදු වෙනවා. හැබැයි ඒ වගේ දේ තියෙන ක්‍රමවේදයක් නැතුව නියම ව්‍යාපෘති ගනුදෙනු සිද්ධ වෙන්නේ නැතුව තියෙන දිතා අද උදේ වෙනකොට මගී දුම්රිය කාර්යාල දුම්රිය අවලංගු වෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මේවට විසඳුම් කවුරුත් හොයන්නේ නැහැ. උදේ සීසන් එකයි කැම පැකට් එකයි අරගෙන රාජ්‍ය සේවයට එන සේවකයා දුම්රිය ස්ථානයට එනකොට අද දුම්රිය අවලංගු වෙලා මේකෙන් පීඩාවට පත් වෙන්නේ අපකීර්තියට පත් වෙන්නේ රජය. මේ නිලධාරීන් මොනවද කරන්නේ? මේවට ගන්න ක්‍රියාමාර්ගය මොනවද කියන එක අපි ගරු ජනාධිපතිතුමාගෙන් දැනගන්න කැමතියි. මේවට විසඳුම් දෙන්නේ නැද්ද? මේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්නේ නැද්ද කියන එක.